අදකුත්තේ ඔයාලට තියෙන අලුත් පාඩම නේද? අපේ ආහාර කියන පාඩම ගිහින් අපි ඒක මාතෘකාව ලිව්වේ නෑ නේද? අපේ ආහාර මාතෘකාව අපි ලිව්වේ නෑනේ. එහෙනම් දැන් අලුත්ම පිටුවක් අරගෙන ඔව් කියන්න. එහෙම මාතෘකාවක් අපි ලිව්වේ නෑනේ. मुलिम कथांदरिया අපේ ආහාර මේ පාඩමේදී පුතා ඔයාලා ඉගෙන ගන්නේ දැන් ආහාර ගැන ඉගෙන ගන්න නේද? ආහාර පාන කියන එක ඔයාලගේ ජීවිතේට ගොඩක්ම අත්‍යවශ්‍ය වෙනවානේ. දැන් මේ දවස්වල අපි වැඩිපුරම කතා බහ කරනවා आहार ජීවත් වෙන්න නම් අපි හොඳ ආහාර අනුභව කරන්න ඕන. අන්න වෙනවා අපි අපේ ආහාර වේල හොඳ නේද? නැත්නම් අපි කියනවා පෝෂ්‍යදායී ආහාර වේලක් වෙන්න ඕන. ඉතින් පුතා අපි මේ පාඩමේදී ඉගෙන ගන්න ඒක. හරිද? right. චූටක් ඉන්න ඒ ෆයි හොඳයි හරි මොනවද ආයෙ හරිද මේ නිරෝගීව වැඩෙන්න මොනවද ඕන කරන ආහාර වර්ග කියලා අපි මේ පාඩමේදී ඉගෙන ගන්න තේරුණාද මේ නිරෝගී පැවැත්මට උවමනා වෙන ඖෂධීය පාන වර්ග මොනවද කියලා ඖෂධීය පාන වර්ග කියනවනේ කොලක් ඇන්ඩ් ඔසුපෙන් වගේ දේවල් ඒවත් අපි ඉගෙන ගන්න. ඒ වගේම ආහාර අපිරිසිදු වෙන ක්‍රම අපි මේ පාඩමේ ඉගෙන ගන්න. ඒ වගේම ආහාර කල්තබා ගන්න කොහොමද කියලා ඉගෙන ගන්න. නේද? ඒ වගේම ආහාර ඔය අපිරිසිදු ආහාර මේ අපි අනුභව කළොත් අපිට හැදෙන ලෙඩ රෝග මොනවද? දැන් ගොඩාක් ලෙඩ රෝග අපිට හැදෙනවනේ මේ අපිට සිදු ආහාර කෑමේ නේද? සමහර වමනය හැදෙනවා, පාචනය හැදෙනවා, ඒ වගේ බඩේ අමාරු හැදෙනවා නේද? ඉතින් ඒක මේ අමාරු අපිට මේ කියන්නේ ලෙඩ රෝග හැදෙන්නේ කොහොමද? නැත්තම් ඒ ලෙඩ රෝග හැදෙන්නේ මොන වගේ ආහාර කෑවොත්ද කියන නේද? ඒවා අපි ඉගෙන ගන්න මේ පාඩමේ. ඔව් මේ ආහාර අපිට මොන වගේ ගෙදරට අමුත්තෝ එන. අමුත්තෝ ආවම අපි කොහොමද ආහාර පිළිගන්නවන්නේ? අන්න ඒකත් අපි ඉගෙන ගන්නවා. ආහාර පිළිගන්නවට විදියක් තියෙනවනේ නේද? නිකන් අපි කෑම ගෙනihin දෙන්නේ නැහැ නේ ඔන්න කන්න කියලා. නේ? ඒකෝල අපි ආහාර පිළිගන්නවන ක්‍රමයක් තියෙනවා. කෑම මේසෙට උදාන්න කරනවා ඒ විදිහට ලස්සන. ඒක. හරි. निर्माण ඔන්න මේ පයිබෝ කියලා
ළමයෙක් හිටියා. ඒ ළමයා ලෙඩ වෙලා. නේද? ලෙඩ වෙලා දැන් මේ අම්මා මොකද කරන්නේ? වෛද්‍යවරයෙක් ළඟට නැත්නම් ડોક્ટર මහත්තයෙක් ළඟට මේ අම්මත් එක්ක යනවා මේ තරින්නේ. ගිහිල්ලා දැන් වෙන කතා බහක් තමයි විතර ඔන්න තියෙන්නේ. වෛද්‍යවරයා අහනවා මෙහෙම. මොකද අම්මේ පුතාට? අම්මා උත්තර දෙනවා මෙහෙම. පුතාගේ තීට කිව්වා ડોક્ટર මහත්තයාට පුතා පෙන්නන්න කියලා. ආ මේ ඉස්කෝලේ ඉඳලම තමයි ලෙඩ වෙලා ඉවත් තියෙන්නේ. නේද? ඊට තමයි කියලා තියෙන්නේ ડોક્ટર මහත්තයාට පෙන්නන්න කියලා. හරි බලන්න. වෛද්‍යවරයා අහනවා මෙහෙම. ඒ කියන්නේ ડોક્ટર මහත්තයා කියන බලන්නකො පුතාට මොනවද තියෙන අමාරු? මට හරි නිදිමතයි. කම්මැලි. අත් සතුන් දිදෙනවා. ආ මේ දැන් මේ ළමයා උත්තර දෙන්නේ. නිදිමතයි කම්මැලි අක්කා පුරුදු දෙනවා. වෛද්‍යවරයා හර මොනවද පුතාට කන්න දෙන්නේ අම්මගෙන් අහන්නේ අම්මා කියනවා උදේට ඉල්ලන්නේම එළවලු රොටි පාන් වගේ කෑම බත් කන්න කැමතිම නැහැ ආ ඔන්න මේ ළමයා ඉල්ලන්නේ කෑම වර්ග බලන්න උදේට ඉල්ලන්නේම එළවලු රොටි පාන් වගේ කෑම ඒ කියන්නේ කිසි කෑම තමයි ඉල්ලන්නේ බත් නම් කන්නේම නැහැ කැමති නැහැ කන්නේ නේද එතකොට කොළවන්නේ වෛද්‍යවරයා අහන්නේ අම්මා උත්තර දෙන කොළ වර්ග විතරක් නෙවෙයි එළවලු මුකුත් කන්නේ නැහැ ඇට ජාති කටේ තියන්නෙම නැහැ ආ එහෙනම් ඉතින් අපිට ලෙඩේ හිතා ගන්න පුළුවන් නේ දැන් මේ දරුවා කොළ වර්ග කන්නේ නැහැ එළවලු කන්නේ නැහැ බත් කන්නේ නැහැ කැමති නැහැ කන්නේ ඔය එළවලු රොටි පාන් බිස්කට් ටොෆි නේද බිස්තර රොටි අර ටොටිස් කියලා කියන්නේ අන්නේ වකන්නේ නිතරම ඉල්ලන්නේ ඒවට තමයි කැමති. එතන වෛද්‍යවරයා අහන මෙහෙම. එතකොට පුතා කන්න කැමති මොනවද? මම බත් කන්න අහත නැහැ. පාන් රොටි ඉඳියාප්පනම් ආ මොන කියන පාන් රොටි ඉඳියාප්පනම් හොඳයි කියලා. ආ ඒක තමයි ඔයාලට මේ ඔක්කොම ලෙඩ වැසිකිලියාම කොහොමද? වෛද්‍යවරයා අහන්නේ. වැසිකිලියාම කොහොමද? දවස් දෙක තුනකට සැරයක් තමයි යන්නේ. ඒ වෙලාවට කෑ ගහනවා මම ගස් ලබුත් දෙනවා ඒ පුතා කන්නේ මේ දවස් දෙක තුනකට සැරයක් තමයි වැසිකිළියට යන්නේ ඒ වෙලාවට කෑ ගහනවා මේ ගස් ලබුත් දෙනවා ඒ කියන්නේ වැසිකිළි යන්නේ නැහැ යාට හරියට නේ හොඳට අපි බලද කෑම වැටෙනවා නම් අපි දිනපතා වැසිකිළි යන්න අපිට ලේසි නේද නැත්තම් අමාරුද මේ ළමයට වෙච්ච වැඩේ තමයි එයා යන්නේ දවස් දෙක තුනකට සැරයක් ඒ පුතා කන්නේ ඔන්න වෙච්ච වැඩේ හරි දැන් එහෙනම් අපිට මේ කතාවෙන් ඔයාලා තේරෙනවා මොකක්ද ඔව් ඉතින් හරි ඔව් දැන් අපි ඔන්න දැන් ඔයාලා මේ කතන්දරේ ඇහුවනේ. ඔව් දැන් මේ දෙබස ඇහුවට පස්සේ ඔයාලට මොකද තේරෙන්නේ? දැන් පෝෂ්ඨායි ආහාර නොගැනීම නිසා නේද මේ යාළුවා නැත්නම් මේ තරිඳු පෝෂ්ඨායි ආහාර නොගැනීම නිසා ඇතිවන අපහසුතා මොනවද කියලා අපිට මේ කතන්දරයෙන් අපිට හොඳට විස්තර වෙනවා නේ. කියන්නේ හොඳ කෑම වර්ග කෑවේ නැති වුණාම මොනවද තියෙන අපහසුතා? කම්මැලි කම් නේද? නිදිමතයි. බඩරි දෙනවා. නේ? වමන යනවා. නේද? ඇඟට පණ නැහැ. ක්‍රීඩා කරන්න බෑ. නේද? ක්‍රියාශීලී නැහැ. ගෙදර වැඩ කරන්න බෑ. නේ? හරියට ලස්සන අකුරු ලියන්න බෑ. ඉක්මනට ඉක්මනට ලියන්න බෑ. වැඩ කරන්න අමාරුයි. කම්මැලි. අන්කෝෂදා යහන් නොගෙන්නේ ඇතිවන තත්ත්වය. ඒ වගේම නිතරම ලෙඩ.
නේද? දැන් ඔයාලා කල්පනා කරලා බලන්නකෝ. ඉතින් මේක පුතේ අපි වළක්වා ගන්න කොහොමද? මේ තත්ත්වය අපි වළක්වා ගන්න දිනපතා ආහාරයට ගන්න පුළුවන් පෝෂ්‍යදායී ආහාර මොනවද කියලා ඔන්න අපි දැන් කල්පනා කරමු. දැන් තරිඳුට වගේ අපිට වුණත් එහෙම අපි මොකද කරන්නේ? දිනපතා හොඳ ආහාර එන අපි මොනවද කන්න ඕන හොඳ ආහාර? නේද? දැන් තරිඳු කාලා තියෙන්නේ ප්‍රෝටීන්ස් නේ. එහෙනම් දැන් අපි මොනවද අපිට ගන්න පුළුවන් පෝෂ්‍යදායී ආහාර? මොනවද අපිට කල්පනා කරමු. මොනවද අපිට ගන්න පුළුවන් පෝෂ්‍යදායී ආහාර? ඉතින් අපේ පුතේ ආහාර වේල තුනක් තියෙනවනේ. උදේ ආහාර වේල, දවල් ආහාර වේල, රාත්‍රි ආහාර වේල. ආහාර වේල තුනක් තියෙනවා. ඉතින් අපේ ආහාර වේල වලට මේ හොඳ ආහාර ඉස්සර ගැනීම මේ අපේ ශරීර රෝගවලින් ආරක්ෂා කරගන්න පුළුවන්. ඒත් අපි අර කියනවනේ කියමනකුත් තියෙනවනේ උදේ ආහාරය අපි රජෙක් වගේ කන්න ඕන කියලා රජෙක් කන විදිය ඔයාලා දන්නවනේ නේ රජතුමා ඉදින් හැම දෙයක්ම උදේට කන ඒවා රජෙක් වගේ කන එක හොඳටම හොඳම ආහාර වේල වෙන්න ඕන උදේ ආහාර නේද දවල් ඊට වඩා ආදි වෙන රැට ඊටත් වඩා හිඟන්නේ වගේ ඒ කියන්නේ ගොඩක්ම අඩු වෙනවා මරණ අපි කන්නේ රැට ඒ වගේ ඒවා ඒවනුත් අපිට ඉගෙන ගන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. හයි. එහෙනම් පෝෂ්‍යදායී ආහාර වේලක තිබිය යුතු අඩංගු විය යුතු ආහාර වර්ග ඔව් අපි මුලින් ඉගෙන ගන්න. එහෙම නේද? පෝෂ්‍යදායී ආහාර වේලක අඩංගු විය යුතු ආහාර වර්ග පෝෂ්‍යදායී ආහාර වේලක අඩංගු විය යුතු ආහාර වර්ග පෝෂ්‍යදායී ආහාර වේලක අඩංගු විය යුතු ආහාර වර්ග ඔව් හරි මම ඔයාලට පින්තූර ටිකක් පෙන්වන්නම්. එතකොට ඔයාලා අදහසක් ගන්න පුළුවන් වේවි. දැන් කල්පනා කරනකොට මොනවද අඩංගු වෙන්න ඕන ආහාර වර්ග කියලා නේ? ඔන්න මම පින්තූර ටිකක් පෙන්වන්නම් ඔයාලා. මේ පින්තූර ටික බැලුවාට පස්සේ right මේ මේ වගේ ආහාරයක් වත් තියනවා නේ කොස්තිකුත් තියෙනවා අර වර්ගයකුත් තියෙනවා එළවලු වර්ග 1යි 2යි 3ක් විතර තියෙනවා නේ තෙල් ආහාර ගොඩක් අඩුයි නේ දැක්කද තෙල් තෙල් සහිත ආහාර ඇත්තෙම නැහැ තියෙන එකක් එකක් තියෙනවා නේ එළවලු තියෙනවා පිටි සහිත ආහාර තියෙනවා අල වර්ගයක් තියෙනවා මස් හෝ මාළු කැබැල්ලකුත් තියෙනවා අනේ ආහාර වේල හොඳයි නේ පෝෂ්‍යදායී ආහාර වේල අඩංගු වෙන්න ඕන දේවල් වලට අපි මේක උදාහරණයකට ගන්න පුළුවන් right මේක කැකුළු මාල් බත් තියෙනවානේ ඒකෙත් තියෙනවා නේද පුතේ එළවලු වර්ග මේ එකයි බීට්‍රෝට් තියෙනවා නෙළුම් මල මේ තියෙන ලස්සනට ඔකම් නෙළුම් මල දෙකයි පළ වර්ගයක් තියෙනවා නේද පරිප්පු තියෙනවා එළවලු වර්ග දෙක තුනක් තියෙනවා
මස් මාළු නෑ හැබැයි මස් මාළු නෑ ඔන්න ඒක කමන්නේ පෝෂදායි ආහාර ඇතිවෙනවා මේ එළවලු වර්ග දෙක තුනක් තියෙනවා පාද වර්ගයක් බත් තියෙනවා අයි ඒකත් අපිට අදහසක් ගන්න පුළුවන් දැන් ඉස්සෙල් එක මේ දැන් අපේ මේ සාම්ප්‍රදායික පිළිතක් තියෙනවා නේද හොඳ ආහාර වේලා අපි ලංසීට් වල උතන්නේ නෑ නේද නේද හොඳ ලස්සනට කෙනෙකුට දෙනවා නම් අපි ගොඩක් අර කොකිස්ද ඔය කොකේ සෙල් කොලේ මේ තියෙන්නේ මොන කොලේද නෙළුම් කොලේ නෙළුම් කොලයක් කොල තියෙන්නේ ඒකත් පුතේ මේ ක්‍රමයක් ලංකාවේ නේද මේ රටවල නෑ ඕවා හොඳද හොඳ මතක තියාගන්න ලංකාවේ විතරයි තියෙන්නේ කෙසෙල් කොලේ ඒක දකුණු පළාතේ අපේ ප්‍රදේශවල තියෙන මේ මේක තියෙනවා රජරට ප්‍රදේශවල නේද ඔය අංගාලපුර පොළොන්නරුව ඒ ප්‍රදේශවල තියෙන්නේ නෙළුම් කොළ කෙසෙල් කොළේ වෙන්නේ හරි හරි අපි ආහාර මෙන්න මේ විදිහට බෙදාගමු කියලා තියෙනවා මොන විදිහටද හරි මෙන්න මේ විදිහට මේ බලන්නකෝ බත් ප්‍රමාණය බත් ප්‍රමාණය හරියටම ආහාර එකෙන් භාගයක් විතර භාගයක් වෙන අඩුවේ නේද ඒ කියන්නේ පිට්සයිත ආහාර මේ බාන බතුයි අලයි පිටිසහිත ආහාර භාගය පිටි පිටි තියෙන ආහාර තියෙන දැන් ඔයාලා බත් හාල් කෙටුවට පස්සේ පිටිනේ තියෙන්නේ නේ අලවල පිටි පිටි ගතියනේ තියෙන්නේ නේද ඉතින් පුතේ පිටිසහිත ආහාර අපි ශරීරයට ඒක විතරක් නෙවෙයි පිටිසහිත ආහාර විතරක්ම කෑවොත් දැන් ඔයාලට උදාහරණයක් විදියට ඔව් බතුයි අපේ තමයි මෙහෙම ආ අහන් ඉන්න බතුයි ඔයාල ආහාර වේලක් විදියට කනුව බතුයි මඤ්ඤොක්ක වෑගි දැන එතකොට අපි කාලේ තියෙන මොනවද පිටිම විතරයි නේද පිටිසහිත ආහාර දෙකක් විතරයි එතකොට තියෙන්නේ. එතකොට ඒකෙන් පෝෂදායි ආහාරයක් අපිට ලැබෙන්නේ නැහැ. දැන් බලන්න මේ පංගු තමයි මේ වලක බෙදලා තියෙන්නේ. හිඟාන. භාගයක් පිටිසහිත ආහාර එළවලු වර්ග වලින් තුනක්. එළවලු තුනක්. නේද? රඳිනවා. අදින්න එපා. මුකුත් කරන්න එපා. අහන්න විතරයි. ඊට පස්සේ මස් මාළු කුඩා ප්‍රමාණයෙන් මහා කුඩක් ගන්නෑ නේද ඇට වර්ග කුඩා ප්‍රමාණයක් මේ පරිපුන් හැබැයි බත් ප්‍රමාණයටම එළවලුත් තියෙනවා දැක්කද මේක ඔයාලා මේ බත් වල ප්‍රමාණයටම එළවලුත් තියෙනවා මේ එළවලු වර්ග තුනක් තියෙනවා දැන් ඔයාලා අපි හිතමු හොඳට කෑමක් තියෙන මඟුල් ගෙදරක හරි ධාන් ගෙදරක හරි ගියාම ඔයාලා මේ විදිහට බෙදා ගන්න සම්සම්ක වැඩිපුර බෙදා ගන්න මස් මාළු නේද සමහරු බත් බෙදා වැඩි ඕනවට වනා බත් බෙදා එතකොට ඒකේ වැඩක් තියෙද නෑ නේ අපේ ශරීරයට පෝෂකාරී ආහාරයක් ලැබෙන්නේ නෑ right අපි ඊළඟ පින්තූරේ බලමු ඔව් මේ වගේ පිරමීඩයක් වගේ මේක හරිනේ ත්‍රිකෝණයක් වගේ ඒකෙනුත් අපිට පෝෂකාරී ආහාර පිළිබඳව පේනෝ නේද වල පිරමීඩයක් වගේ මොකද ඉස්සෙල්ල පෙන්නපු එකමයි තියන්නේ සර් ඔව් සර් ආ පොඩක් ඉන්න මම ආයෙත් පෙන්නන්නම් ආ දැන් බලන්න ආ දැන් ඔව් සර් අලවර්ග තමයි පිටිසහිත ආහාර මේ වගේ ප්‍රමාණය ඊළඟට එළවලු පළතුරු මේ වගේ ප්‍රමාණයක් නේද මස් මාළු පිළිබිත්තර ඒවා මේ පොඩි ප්‍රමාණයක් තෙල් වර්ග එහෙම ඉතාම සුළු ප්‍රමාණයක් තමයි අපි ආහාරයට ගන්න ඕනේ නේද තෙල් එහෙම එතන හොඳ නෑ පුතේ අපේ ඇඟට නේද තෙල් ඉතා කුඩා ප්‍රමාණය. දැන් හැබැයි ෆ්‍රයිඩ් රයිස් වල වැඩිපුර තියෙන්නේ තෙල් හැබැයි. නේ? ඒවා තෙල් වලින් ඉන්නේ මදින්නේ.
ඒ මේ පිටික සහිත අලවන්නේ ඇත්තෙම නෑ එළවලු පළතුරු ඇත්තෙම නෑ එහෙනම් ඒවා හොඳ නැති කියන්නේ අන්න ඒකයි මේ අපේ ඇඟට හොඳ නැහැ කියන්නේ ඒක ඒ හේතුව නිසා හයි එහෙනම් දැන් ඒ පින්තූර වලුත් වාර පැහැදිලි වුණා මේ කොහොමද මේ ආහාර වර්ග අපේ නේද ගන්න ඕනේ කියන එක හයි දැන් අපි දැන් මේකට පිළිතුරු කියන්නේ කොහොමද ඔව් යන බලන්න එහෙනම් ඔයාලා 1 2 3 4 5 6 වගේ අංක ටිකක් දාලා පෝෂිතායි ආහාර වේල කඩන් දුන දේවල් ටිකක් ලියන්න බලන්න දැන් ඔයාලගේ අදහසක් ගන්නවා ආ ටිකක් ලියන්න බලන්න කමන්නේ වැරදුනාට කමන්නේ වැරදි හදාගන්න පුළුවන් පාස්සේ මකලා දැන් 6ක් ලියන්න 6ක් ලියන්න බලන්න කොහොම ලියන්න ඕනේ බොරුවට මේ අම්මගේ තාත්තෙන් අහලා ලියන්න එපා තමන් තනියම කරන්න මේ පාඩම් ඔක්කොම රෙකෝඩ් කරලා තියෙන්නේ මම සම්පූර්ණයෙන්ම ගිය සතියේ ඉර ඔක්කොම ටික දාන්න පුතේ මේ සර්ගේ පොඩි ගැටලු ටිකක් වුණා මේ දවස් ටිකේ සර්ගේ කම්පියුටරේ දෝෂයක් කැමරේ දෝෂයක් නේද අනේ ඔක්කොම දැන් අලුතෙන් අරගෙන ගියේ දැන් ඒ ටික මම හදලා දෙන්නම් වීඩියෝස් ටික ඔයාලා බලන්න පුළුවන් හෙට අනිත් දවස්වල මම දාන්න ඕනේ හොඳයි අර පන්තිල ආපු ගෙදර ළමයින්ට පණිවිඩය කියන්නේ ඒක බලන්න කියලා. හරි. හොඳයි ලියමු. ආහාර වර්ග ලියන්න මතකද එකකට එක. දැන් සර් පෙන්නුවානේ. එකක්ද නේද? බාර. ලියන් තරගය දාගන්න. හයක් ලියමු අපි. බීට් ඔස්. හරි. ලියන් ඔස්. හරි සර් හරි එහෙනම් බලමු ඔයාලා ලියපුවා හරිද කියලා එක එක විදිහට ලියන්න පුළුවන් හොඳද මුලින්ම අපි ලියමු බක් නේද ඔව් බක් කියනවා අනිවාර්යයෙන්ම ඒ වගේම අපේ පුතේ ඔබට ලැබෙන්නේ අපේ ශරීර ශක්තිය ලැබෙන්නේ ශක්තිය දැන් ඔයා අකුරු ලියන්න ශක්තිය ඕනනේ නේ ඇවිදින ශක්තිය ඕන ක්‍රීඩා කරන්න ශක්තිය ඕන මේ හැම දෙයකම ශක්තිය ලැබෙන්නේ මේ බත් වගේ ආහාර වලින් පිටි පිටි වලින් මේ පිටි සහිත ආහාර ඊළඟට අනිවාර්යයෙන්ම තියෙනවා පලා වර්ගය. පලා වර්ගය. පලා වර්ග ඉබ්බනම අපිට
ගොඩක් කලාවර්ග වලින් ජීවත් වෙන්න කියලා ගන්න පුළුවන් නේද? ජීවත් වෙන්න අපිට මේවා හදා ගන්න පුළුවන් කලාවර්ග නේද? මුකුරු වැන්න, ගොටු පොල, කංකුන් නේද? ඒ වගේම ওই සමහර තියෙනවා කොළවල් මඤ්ඤොක්කා කොළ අපිට ගන්න පුළුවන් සාරණ සම්බල කොළ ගන්න පුළුවන් නේද? සාරණ ඒ වගේ කොළ වර්ගයක් කලාවර්ගයක් කියන අපි නේද? හරි ආරක්ෂා කරන්නේ පලාවල්. දැන් සමහර විට මෙතන මෙහෙම හිතන්න ඕන අපි බත් වල අපි දන්නේ සමහර ගටු කල හරි පුතේ අහගෙන සමහර විට ඔය බත් වගේ ආහාර වල මේ තියෙන්න පුළුවන් මේ අපි දන්නේ නැන්නේ මේවට බෙහෙත් ගන්න එක එක දේවල් කරලානේ ඔය බත් කඩේ තියෙන හාල් තියෙන්නේ නේද? එතකොට ඒවැය තියෙන රසායනික අපේ සමහර ඇකට එතර හොඳ නැති වෙන්න පුළුවන්. ඉතින් හැබැයි ඒවැය තියෙන විසගති අඩු කරන්නේ පලා වර්ගවලින් නේද? ඒක ලෙඩ රෝග වලින් අපව ආරක්ෂා කරන්නේ පලා වර්ග. ඒ නිසා පලා වර්ගය අනිවාර්යයෙන් තියෙනවා. හොඳයි. හයි. ඊළඟට. ඔව්. එළවලු වර්ග කීයක් ලිව්වද? එළවලු වර්ග දෙකක්. එළවලු වර්ග දෙකක්. පාට දෙකකි. එළවලු වර්ග දෙක තියෙනවනේ පාට දෙකකි. නේද? පොළ පාට එළවලුකුයි තම පාට එළවලුකුයි. ඒ වගේ. එහෙම නැත්නම් වෙන පාට වර්ග තියෙනවනේ නේද? දැන් බීට්‍රූට් එක වෙන පාට. ඒ වගේ පාට දෙකකි. රතු වල. අපි මෙතන මේ වර්ණකට ලියනවා. රතු වල. වර්ණ දෙක. වර්ණ දෙකකි. එළවලු වර්ග දෙකක් වර්ණ දෙකකි. දැන් උදාහරණයක් විදිහට බෝන්චි වට්ටක්කා. හකට ගැලපෙන. වට්ටක්. හර. ඔක්කොටේ වර්ණ දෙකකි. නේද? ඊළඟ එක තමයි මා අල වර්ග. ඔව් ඒවත් හරි. මාළු. මස් මාළු. අට වර්ගවල ඔයි එක මස් මාළු වලින් අරවල නේද? බිත්තර කෝ ඔයි එක බිත්තර මම මේ අපි ඔක්කාලිය පුවවත් යන ඕන්ද? ඔද තමන්ගේ වැරදි නම් අදා ගන්න මකර මේ මක්කලා ඔයාලගේ ඇට වර්ග කියන එක මතර ලියන්න මාස බෝ. නා වර්ණ දෙක අපි ලියන්නේ. මස් මාළු වලදී මස් වලින් නැද්ද? පරි. ඒවා. දැන් මෙතන මේ මස් මාළු කරවල විතර තව තියෙනවා හොඳේ. ඉස්සෝ ගන්න පුළුවන් මේ මාළු වර්ගයක්. හාල් මෙස් පුළුවන්. බිම් මල් පුළුවන්. යෝගට් කියන්නේ කිරි වලින් හදන
Anasi. Oh, Anasi. Anasi. Andai. Selamat. Oke, sel. Ini lagi paturan seperti ini. Andai, dan oya lagi monohari adu-padu waktu ini lah, making ball lah. Hadangan itu. Ini makan hadangan. Ara ahara warga okkoma liyala wenna ne api hodi abba di di kattila elonu warga deka mak maru karala kittara maanta ko bat nettan taw mudu ekak thiyena monawada bat wenowata ala warga bat wenowata ala warga manthu ernada oda wala ala warga kiyala kiyala eka bat wenowata kanna pulu bat nettan ala warga ona bat දැන් අපි හිතමු ඔන්න මඤ්ඤොක්ක තියෙනවනම් මඤ්ඤොක්ක තියෙන දවසට බත් අඩුවෙන් කන්න ඕනේ. ඒතර මඤ්ඤොක්කයි බතුයි ඒ බත්න් ප්‍රමාණයට මඤ්ඤොක්කයි බතුයි බෙදා ගන්න. තේරුණාද කියලාද? එතකොට වෙනදා කනකොට බත් ටික අඩු කරන්න. ඒතර මඤ්ඤොක්ක ඒ අඩු කරන ටිකට මඤ්ඤොක්ක දාන්න. හරි? එහෙමයි. ඔතලාය ආහාර වේලක් නම් එහෙම වෙන්න. Hai, ini ada tadi? Hai, pasti lagi kaki ya, bu. Eh, mana Badat liyan puluwa oshada yahara vela nogenin be athiye haki dewal monawa Dewani prasne ya. Shariira shaktiya. Vardhane vana. Ahara manavada. ශරීර ශක්තිය වර්ධනය වන ආහාර ඒකට මම කීපයක් කියන්නම් බාතල බෙල් Oh, piti saita ahara, piti saita ahara. Tau angka dagan doya ala. Manyoka. Oh, ewa ha. Ilang prasne ya, tuna. Mega angka dagan... Atak itu
පිටිසහිත ආහාර අලවා සේවන පළ තියන්න දෙන්න පළවෙනි ප්‍රශ්නෙට කොච්චර ඉඩ තියන්න ඕනද පළවෙනි ප්‍රශ්නෙට රූල් 6ක් විතර යාවේ 6ක් විතර ඒක තමන් හිතලා ලියනවා අර කතන්දරය ගැන කල්පනා කරන්න හොඳයි සතර කුටිත්‍යදී කතන්දරේ නැවත කියවල බලන්න පුළුවන් මම ඒක එවන්න ඔයාලා අලවන්න ලියා ගන්න එහෙම නොත් ඊළඟ පිටුවේ ලියා ගන්න හොඳයි ඊළඟ පිටුවේ ලියා ගන්න right තුන්වෙනි ප්‍රශ්නේ ලියමු පෝෂදායි ආහාර වේලක පින්තූරයක් හොයලා අලවන්න ඕන යටි හොඳයි අනිවාර්යයෙන්ම අලවන්න ඕනේ පින්තූරයක් කියලා ලියලා තියාගන්න හරි විනාඩි දෙකකින් අපි ගණිතයට එමු